දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන. උන්වහන්සේ යහපත් සිටිනවා. මේ උදෑසන අපේ යෝජනා, අපේ මාර්ග, අපේ ගමන්, අපේ ක්‍රියාවන් මේ හැමදේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ පාමුල තබන්ට යනවා. උන්වහන්සේ ධර්මිෂ්ඨයාට යුක්තිය ඉෂ්ට කරන්නා වූ දෙවියන් වහන්සේව සිටිනවා. Hallelujah. උන්වහන්සේ යහපත් සිටිනවා. අපේ ජීවිත අපි උන්වහන්සේට කැප කරන්නට යනවා. මේ ආඥා කාලය පටන් ගැන්මේ සිට අවසානයේ දක්වා ශුද්ධාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වමින් අපිව ගෙන යන්නට යනවා. උන්වහන්සේ වචනය කියනවා දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක එක්සිත්ව එක් රැස් වෙනවද ඒ තැන ඒ මාධ්‍යවුන් වහන්සේ සිටින්ට පොරොන්දුනා වූ දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඒ දෙවියන් වහන්සේව අපි උසස් කරන්ට යනවා. ඒ දෙවියන් වහන්සේව අපි නමදින්ට යනවා. ඒ දෙවියන් වහන්සේ අපේ ජීවිතය කළ සියල්ල සිහි කරමින් අපි උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්ට යනවා. මේ උදෑසන අපි මොහොතක් අපේ ජීවිත උන් වහන්සේට බාර කරමු. ඊයේ සතිය පුරාම අපේ ජීවිත අපි කොයි ආකාරයෙන්ද ගත කරේ? අපි උන්වහන්සේත් එක්ක මොන සම්බන්ධතාවයක් තුල අපි ගමන් කරාද? අපේ මනස, අපේ හදවත, අපේ සිතුවිලි, අපේ කල්පනාවන් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන පිණිස අපි මේ උදෑසන පිළියෙල කරගන්න යනවා. මක් නිසාද දේවචනයේ කිනවා සිත පිළියෙල කරගැනීම එක මිනිසයට අයිතිව තිබෙනවා. හාලෙලූයා. ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අපේ ජීවිත අපි ඔබ වහන්සේට බාර කරනවා. මගේ හැම ජීවිතේ දුර්වල තැන්න ඔබ වහන්සේට බාර කරනවා. මගේ කල්පනාව, මගේ ක්‍රියාව, මගේ යෝජනාව, මගේ සිතුවිල්ල මේ උදෑසන මම ඔබ වහන්සේගේ පාමුල තබල මම යටත් වෙනවා ස්වාමිනී. මේ උදෑසන ඔබ වැඩි වෙන්නත් අපි අඩු වෙන්නත් ඕනේ. ඔබේ ක්‍රියාව මේ ස්ථානයේ වැඩි වෙන්නත් අපේ ක්‍රියාව අඩු වෙන්නත් ඕනේ. ඔබ වහන්සේ ස්වාමිනී අපි එකිනෙකා ස්වාමිනී මඟ පෙන්වමින් ගෙන යන්නට ඕනේ. දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා. ඔබගේ ධර්මනිෂ්ඨ රුධිරය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. හාලෙලූයා. ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ඔබට ස්තුති. හාලෙලූයා. අපි ගායනා කරන්න මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනව පුළුවන් හැකියයි අපි නැගිටලා අපි දෙවියන් වහන්සේට ගායනා කරමු. හාලෙලූයා. සුති මුළු හදවතින් අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. Thank you.
මගේ ජීවිතය ඔබ වහන්සේ සමාදානය තැබුවා ඔබට ස්තුති කරනවා ස්වාමිනි හාලෙලූයා හාලෙලූයා ඔබට ප්‍රශංසා කරනවා ප්‍රශංසා කරනවා ඕ රිකනල රමකනල රමකේනල රමකනල රම ලෞදස්සන ඔබ යහපත් සිටිනවා ස්වාමිනි ඔබට ස්තුති ඔබට ස්තුති හාලෙලූයා හාලෙලූයා අපි දෙවියන් වහන්සේට ගායනා කරන්න යනවා ස්වාමින් වහන්සේට ස්තුති කරමු ප්‍රීතියෙන් අපි ගායනා කරමු අපි එක්කිනෙකාගේ ජීවිතය කළ සියල්ල ගැන ස්වාමින් වහන්සේට ස්තුති කරමු හාලෙලූයා ස්තුති
මට දුන්න ප්‍රීතිය ගැන ස්තුති කරනවා ඔබ වහන්සේ මට දුන්න ශක්තිය ගැන ස්තුති කරනවා ඔබගේ අභිමුඛත්වය මට ප්‍රීතියයි ඔබගේ අභිමුඛත්වය මට සමාදානයයි දෙවි පියාණනි ඔබට ප්‍රශංසා කරනවා එදා සීලස් පෞල් දෙවියන් වහන්සේට ඕයි මැදම රාත්‍රියේ ඔවුන් ගීත ගායනා කරමින් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරා ඔවුන් නඩන්න ඕන මොහොතක් ඔවුන් බයට පත්වලා සිටිය මොහොතක් නමුත් ඔවුන් ඒ මොහොත ගැන කල්පනා කරේ නැහැ ඒ තත්ත්වය ගැන කල්පනා කරේ නැහැ ඒ වාතාවරණය ගැන කල්පනා කරේ නැහැ ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගායනා කරපු මොහොතේදී ඔවුන්ට ජය දුන්න දෙවියන් වහන්සේ මේ උදාසන අපේ ජීවිත වෙනස්ම පැත්තකට ගෙන යනවා දෙවියන් වහන්සේ අපේ ජීවිතවල අමුතු දේ පුදුම දේ කරන්න පොරොන් දුන්න දෙවියන් වහන්සේ අපි ඔබට ප්‍රශංසා කරනවා අපි ඔබට ගෞරව කරනවා අපිට සිතන්න බෑ අපේ මනසට දකින්න බැරි වාතාවරණයන් තත්වයන් යහපතට මාරු කරන දෙවියන් වහන්සේ සීලස්ට පෞල්ට සිතාගන්න බැරි මොහොත තුල ඒ දරගුළු විවෘත කරපු දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ මේ උදාසන ජීවමානව සිටිනවා ඒ දෙවියන් වහන්සේ මේ උදාසන බලවන්තව සිටිනවා ඔබට ප්‍රශංසා කරනවා ප්‍රශංසා කරනවා ප්‍රශංසා කරනවා හැම කඳුළු ප්‍රීතියට හැරව දෙවියන් වහන්සේ අන්නගේ කඳුළු ප්‍රීතියට හැරව දෙවියන් වහන්සේ අන්නට පිළිතුරු දුන්න නම් ඒ දෙවියන් වහන්සේට පුළුවන් ඔබට මට පිළිතුරු දෙන්න ඒ දෙවියන් වහන්සේට පුළුවන් අපේ ජීවිතේ යමක් කරන්න එදා ඒ දානියට ජය දුන්න දෙවියන් වහන්සේ ඒ සිංහයන්ගේ මුඛය ප්‍රිය වූ දෙවියන් වහන්සේ මේ උදාසන අපේ ජීවිතේ පුදුම දේ කරන්න ඕ දෙවියන් වහන්සේ හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා කරනවා ප්‍රශංසා කරනවා ප්‍රශංසා කරනවා විශ්වාස කරන අය දැත් ඔසවල උන් වහන්සේට මොහොත ප්‍රශංසා කරමු විශ්වාස කරන අය දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු ඕ උන් වහන්සේ දකිවා ඕ නිශ්චලව සිට ඕ උන් වහන්සේ දෙන ගැලවීම බලා සිටින්ද කිව්ව දෙවියන් වහන්සේ ඒ ප්‍රශංසාව කලන කොටගෙන ඒ හොරණෑව පිඹුන් මොහොතේදී ඒ යරිකෝ පවුරු කඩා දැම්ම දෙවියන් වහන්සේ මේ උදාසන හැම පවුරු කඩන්නා වූ දෙවියන් වහන්සේ මනසවල් වල බැඳලා ඕ සාතන් නසු කරලා තිබෙන ඒ සියලු පැමි මේ උදාසන ඕ කඩා දමන්නා වූ දෙවියන් වහන්සේ ඔබ අණ කරන්න ඒ කන්දට අණ කරන්න ඕ ඔබ අණ කරන්න උන් වහන්සේ එච්චරයි කිව්වේ අණ කරන්න ඉදිරිල මොහොතට වැටෙන්න යනවා ඔබ අන කරන මොහොතේදී එක වැටෙන්න යනවා එක වැටෙන්න යනවා එක දැන් වැටෙන්න යනවා පර්වත තුලින් ජලය දුන්න දෙවියන් වහන්සේට අමාරු කාරණාවක් ඇත්ද උන් වහන්සේට බෑ කියලා දෙයක් ඇත්ද උන් වහන්සේට නොහැකි කියලා දෙයක් ඇත්ද ඕ රිඛනල රම කනල රම දෙසකරේ කම කනල රම කනල රම ඔබ වහන්සේ ජීවමානයි ඔබ ජීවමානයි මං විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබ ජීවමානයි පවුරු කඩා දමන දෙවියන් වහන්සේ පවුරු බිඳ හැලන දෙවියන් වහන්සේ ඕ ස්වාමිනිය ඔබට ප්‍රශංසා කරනවා ප්‍රශංසා කරනවා මනසවල් නිදහස් වෙන්න ඉඩාරින්ද මනසවල් නිදහස් වෙන්න ඉඩාරින්ද සාතන් මනසවල් අල්ලගෙන පවුරු බැඳලා තියෙනවා ඒ මනසවල් නිදහස් වෙන්න ඉඩාරින්න මනසවල් නිදහස් වෙන්න ඉඩාරින්න සිතුවිලි නිදහස් වෙන්න ඉඩාරින්න ඔබ ඔබගේ මාර්ගවල ඔබ ඔබගේ යෝජනාවල ඔබ ඔබගේ නියමයන්වල ඒව වලින් හැරෙන්න ඒව වලින් හැරෙන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්න අද ඔබේ ජීවිතය යමක් කරන්න අද ඔබේ ජීවිතය යමක් කරන්න දෙවියන් වහන්සේට ඉඩ දෙන්න රිබස්සේ කාලා රමා කනලා යෙසෝ කෙරමා කේනලා රමා කනලා රම තුර කනලා රමා කනලා රමා ෂේම කේනලා රමා කේනලා රමා
අවසානය පුරා උන්වහන්සේ ඉන්න කවුද ඉඳගනින් ඒක උන්වහන්සේට දෙන්න කිසි කෙනෙක් ඒ තැන ගන්න ඉඩ දෙන්න එපා සීමාව ඉක්මවන්නට වැඩ කරන වැඩි ඒ වුණහන්සේට බාර දෙන්න
ඔබේ සම්බන්ධතාවය කොතනද තියෙන්නේ? ඔබේ මාර්ග කොහෙද තියෙන්නේ? ඔබගේ සැලසුම් කොහෙද තියෙන්නේ? ඔබගේ ආරමුණු කොහෙද තියෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ අරින්න මගේ දරුවනි. උන්වහන්සේට ඉඩ අරින්න. උන්වහන්සේ බලා සිටිනවා. ඔබ ඉඩ දෙන තුරු හැම කෙනෙක්ම අපි උන්වහන්සේට ඉඩ දෙමු අපේ ජීවිතේ. මගේ පළමු ප්‍රේමය උන්වහන්සේ. ඕ අකාපි ප්‍රේමය. ආදරය වෙනස් වෙනවා. ප්‍රේමය වෙනස් වෙන්නේ නැහැ. හාලෙලූයා. හාලෙලූයා. ඔබේ කාරණාවලින් නිදහස් වෙන්න. මේ ලෝකෙ වෙහස් වීම වලින් නිදහස් වෙන්න. ශීමක් හේනලා මකනලා. දෙස්සෝ කරමකනලා රමකනලා. ඔබ ඉදිරියේ යටහත් වෙනවා යටහත් වෙනවා ස්වාමී සකරම කනලරම කනල යෙස කරම කනලරම කනල මොරි කනලරම කේනලරම හාලෙලූයා යෙසු මකනරම කනලරම ඔබ මාව සැනසුව තරමක් ස්වාමී මට උගන්න පුත දැනමුතු කම් දුන්න තරමක් ස්වාමී ඔබට මාව අමතකුනේ නෑ ස්වාමී මට ඔබව අමතක වුණා මට ඔබව මගහැරුණා මම යාඥා කරන්නේ නැතුව සිටියා නමුත් ඔබට මාව අත්හැරුණා ඔබට මාව අමතකුනේ නෑ ඔබ සිහි කරන්නේ ඔබගේ ශරීරේ එක අවයවයකටවත් කිසි අනතුරක් වෙන්න උන්වහන්සේ ඉඩ දීලා නැහැ. මේ තත්වයන් මේ වාතාවරණයන් තුල ගමන් කරාද කිසි අනතුරක් වෙන්න උන්වහන්සේ ඉඩ දීලා නැහැ. උන්වහන්සේ අපිව රැක්කා. උන්වහන්සේ අපිව රැක්කා. උන්වහන්සේ අපිව පෝෂණය කරා. උන්වහන්සේ අපිව සැපෙව්වා. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ජීව මානෝ දෙවියන් වහන්සේ. Thank you Jesus. Hallelujah. නමස්කාර කරනවා. නමස්කාර කරනවා. Hallelujah. Thank you Jesus. බුදුන් වහන්සේට ඉඩ දෙන්න. ඔබට උන්වහන්සේ කතා කරන්න බලාගෙන ඉන්න. ඉඩ දෙන්න. ඔබට කතා කරන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා. සමහර අයට කතා කරමින් ඉන්නවා. සමහර අයට දැනුමුතුකම් දෙමින් ඉන්නවා. උන්වහන්සේ කිව්වා මම නුඹට උගන්වනවා. නුඹ යා යුතු මාර්ගයේ මම නුඹට දැනුමුතුකම් දෙනවා. ස්වාමීනි මම යටහත් වෙනවා. වාඩි වෙමු අපි දෙවියන් වහන්සේට හොඳ අත්පොරසන් ආදයක් දෙමුද ඒ දෙවියන් වහන්සේ ජීවමාන ඒ දෙවියන් වහන්සේ අපි අතර ඉන්න ඉතින් කී දෙනෙක් සූදානම් දෙවියන් වහන්සේගේ වචනය වෙතට යන්න කී දෙනෙක් සූදානම් හාලෙලූයා අද දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ තුල අපේ ජීවිතයේ තුල තිබෙන විශාලතම අපේ ජීවිතයේ තුල තිබෙන කිව්වොත් රටකට තිබෙන මූලස්ථානය මොකක්ද මිනිස්සුකගේ ජීවිතය තුළ තිබෙන මූලස්ථානය මොකක්ද කියලා අපි බලන්න යනවා මේ මූලස්ථානය කියන එක ගොඩාක් වටින දෙයක් මේ මූලස්ථානය කියන එක ගොඩාක් වටින දෙයක් මේක පිළියෙල කිරීමේ අයිතිය දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ තිබෙන මූලස්ථානය තවත් වචනයක් තියෙනවා මන්දීරය කියලා. තවත් වචනයක් කතා කරනවා බයිබලයේ බිම කියලා. තවත් වචනයක් කතා කරනු ලබනවා හදවත කියලා. හාලෙලූයා. නමුත් ඉංග්‍රීසි පරිවර්තනයත් එක්ක අපි බලන් යද්දී
සමහර ස්ථානවලට හදවත කියන තැනට දීලා තිබෙන්නේ මයින්ඩ් කියන වචනේ. උදාහරණයක් ලෙස පිලිප්පොතේ අපි බැලුවොත් දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ තුල ක්‍රිස්තුස් වහන්සේගේ සිත නුඹලා තිබේවා කියලා වචනේ කතා කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ සිත නුඹලා තුල තිබේවා කියලා. එතන ඉංග්‍රීසි පරිවර්තනයේට අපි යද්දී ඉංග්‍රීසි පරිවර්තනයේ තුල දකින්නේ මයින්ඩ් එක, මනස. හාලෙලූයා. මේකත් එක්ක අපේ හදවතත් මනසත් මම විශ්වාස කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ විය යුතුයි කියලා. ආමෙන් කියමුද? බයිබලයේ තවත් වචනයක් කතා කරනවා මේකේ දෙවර්ගයක බීජ වපුරන්න එපා කියලා. Hallelujah. We give you glory, be Lord my Father. Hallelujah. දෙවර්ගයක බීජ වපුරන්න එපා කියලා. මේකේ මොනවා වැටුණත් පැලවෙනවා. Hallelujah. මේකේ මොනවා වැටුණත් පැලවෙනවා. Hallelujah. එක්තරා විද්‍යාඥයෙක් එක්තරා විද්‍යාඥයෙක් යාගේ ජීවිතයේ විද්‍යාඥයාගේ ජීවිතය සොයා ගැනීමක් බලාපොරොත්තු වෙන සිටියා. මොකද්ද මේ සොයා ගැනීමේ උපකරණය? තමයි මිනිස්යෙක්ගේ හදවත තුල තිබෙන මේ දේ උපකරණය තුලින් ලබා ගන්න. උපකරණේ තිබ්බා මේක දැනගන්න ඕන කියලා මේ විද්‍යාඥයා නොයෙකුත් පරීක්ෂණ කරමින් සිටියා. හාලෙලූයා. ඔයාලා සම්බන්ධ වෙනවද මේ වචනෙට? මනස දේ වචනෙට යොමු වෙනවද? හදවත දේ වචනෙට යොමු වෙනවා. ඒ විද්‍යාඥයා ගොඩාක් මාන්සි වෙලා මේ උපකරණය හොයාගත්තා. මේ විද්‍යාඥයා මේ උපකරණය හොයාගත්තට පස්සේ ඉතාමත් සතුටට පත්තලක් කෑ ගන්න පටන් ගත්තේ. එයා සමග සිටපු විද්‍යාඥයෝත් ඇවිල්ලා ආයි මොකද ඔයා මෙච්චර සන්තෝෂෙන් කලබලින් කෑ ගන්න කියලා ඇහුවා. හාලෙලූයා. මෙච්චර කල් මම හොයපු උපකරණය ඒක මම සොයාගත්තා කියලා කිව්වා. ඊට පස්සේ විද්‍යාඥයන් වෙලා ඉන්න අනිත් විද්‍යාඥය කිව්වා විද්‍යාඥයන් වන අපිටත් ඒක ඉමහත් ගෞරවයක් කියලා මෙයලා ප්‍රකාශ කළා. එහෙම කියද්දී අර උපකරණය ඇවිල්ලා අරයාගේ හදවතේ තියෙද්දී හදවතේ තියෙන දේ ඒ උපකරණය තුල ප්‍රකාශ වෙනවා. හරි මූ අපිට වැඩිය ඉහලින් යන්න යන්නේ මූට දෙන්නම් කියන දේ හදවතේ ප්‍රකාශ වුණා. විද්‍යාඥයා ඊට පස්සේ උපකරණේ ගත්තා. හාලෙලූයා. උපකරණේ අරන් ගෙදරට යද්දී එයාගේ භාර්යාවට කිව්වා මම මෙච්චර කල් සොයාගත්තේ උපකරණය මට සොයාගන්න ලැබුණා. භාර්යාව ළඟට ගිහිල්ලා කිව්වා එච්චරක මට කොච්චර වාසනාවද ඔයාගේ භාර්යාව වීමට කියද්දිම අර විද්‍යාඥයා භාර්යාවගේ හදවතට උපකරණය යොමු කරා. අදකින් විතර මුව බැඳගත්තේ දා ඉඳන් මට තියෙන කරදරේ කියලා අර උපකරණය වැටුණා. හාලෙලූයා. විශේෂ අවස්ථාවක ඉන්නේ මේක ජීවිතේ මගේ ජීවිතේ විශාල පරිවර්තනය කරගත්ත තැන. හාලෙලූයා. විශාල පරිවර්තනයක් වුණ තැන. මම ගවේෂණය කරලා සොයාගත්ත දේවල් ගොඩක් තියෙනවා. මේකේ ඔයාලා දැක්කොත් මම තාම හොයමින් ඉන්නවා මේ පිටු ගණනාවක අවුරුදු ගාණක් තිස්සේ හොයාගත්ත දේවල් ලියමින් තිබෙනවා. හාලෙලූයා. තාවත් ඉවර නැහැ. හාලෙලූයා. ඊට පස්සේ මේ විද්‍යාඥයාට මොකද්ද සිද්ධ වුනේ? විද්‍යාඥයාට මහත් දුකක් ඇති වෙලා ඒ උපකරණය තවත් කොටසක් තියෙනවා මම කෙටියෙන් අවසන් කරනවා වචනෙට යන්න ඕනි. හිතෝපදේශ 16 පළවෙනි පදේ පෙරලගමු. මේ විද්‍යාඥයා මේ උපකරණය විනාශ කරලා දානවා. හාලෙලූයා. මිනිස්යෙක්ගේ හදවත පරණ ගිවිසුම තුල දේව මාලිගාවල් තුල নমস্কার කරමින් සිටියා. එයලා මාලිගාවල් වලට ගිලා নমস্কার කරා. අලුත් ගිවිසුමේ දෙවියන් වහන්සේ මේ හදවත නැමැති මන්දිරය තුල ජීවත් වෙන්න කැමැතිව තිබුණා. හාලෙලූයා. කී දෙනෙක් දන්නවද දෙවියන් වහන්සේගේ ආත්මය ඔයලා තුල වාසය කරන බව දන්නේ නැද්ද කියලා කොරින්තිස් සභාවට පාවුලුතුමා ලියලා ආවා.
Hallelujah. මේ හදවත තුල වාසය කරනවා බලවත් තනන් වහන්සේ කෙනෙක්. මේ හදවත තුල තිබෙනවා තවත් හදවතක්. මේ හදවත තුල තිබෙනවා තවත් අත් දෙකක්, තවත් ඇස් දෙකක්, තවත් පාදයක් අපි තුල වාසය කරමින් සිටිනවා. Hallelujah. මේක පිළියෙල කර තබා ගැනීම ඔබ සතුයි. 16 පළවෙනි පදය. Hallelujah. හිත උපදේශ පොතේ 16 පළවෙනි පදය. සිත පිළියෙල කිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරේ පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගින්ය. මම ඔබව ගෙනියනවා ස්වාමින් වහන්සේ තුල. ඔබගේ හදවත පිළියෙල කිරීමේ අයිතිය පැවරී තිබෙන්නේ කාටද? ඔබගේ අවධානය ඒ ස්ථාන්ට යොමු වෙන මෙන් ඉල්ලා සිටිනවා. හල්ලෙලූයා. 16 වෙනි පරිච්ඡේදයේ සිත පිළියෙල කිරීම කාටද අයිතිව තිබෙන්නේ? Hallelujah. Great word. Hallelujah. Sita piliyala kirima manusyata aithiya. Hallelujah. Tawat wacanayak tiyenawa SNRV kiyana Bible e therum. Hallelujah. SNRV kiyana Bible e sadan vela thibenawa sitivili wala salasum minisa satuya. Sitivili wala සැලසුම් මිනිසා සතුය. මනුෂ්‍යෙකුට එන සෑම සිතිවිල්ලක් තුලම ක්‍රියා කරන බලයක් තිබෙන. හල්ලෙලූයා. බයිබලේ කියනවා සිත පිළියෙල කිරීම මනුෂ්‍යයාට අයිති. යම් කිසි ගොවියෙක් වගා කරනවා නම් ගොවියාගේ පරමාර්ථය තමයි ඒ බිම තුලින් උපරිම අස්වැන්න ලබන එක. ඔබ මේ ස්ථානෙට ඔබගේ හදවත සූදානම් කරගෙන කී දෙනෙක් පැමිණෙනවා? ඒ ගොවියාගේ ප්‍රාර්ථනාවේ තමයි ඒ බීජය වපුරලා උපරිම අස්වැන්නක් ලබා ගන්න එක. ජේසුස් වහන්සේ මේ පිළිබඳව මාක් සුභාරංචි පොතේ සඳහන් කරනු ලැබුවා. මිනිස්සෙක් රාත්‍රියේ නිදන්නේ දහවල් නැගිටින්නේ ඔව් නොදන්නා ප්‍රකාරයට පැලවි වර්ධනය වන්නේ. ඔබගේ අවධානය එතෙන්ට යොමු කරන්න. සමහර දේවල් මිනිස්යන්ගේ දේවල් මිනිස්යන්ටම දන්නේ නැතුව වර්ධනය වෙනවා, පැලවෙනවා. සමහර අය කියන්නේ මම දන්නේ නැහැ, මම මේක කොහොම ආවද කියලා දන්නේ නැහැ කියලා. අනන්තව ඔබ මිනිස්යන් කතා කරන ලබන දේවල් ඔබ දන්නව ඇති. මම දන්නේ නැහැ මේක කොහොමද සිද්ධ වුනේ. ජේසුස් වහන්සේ කිව්වා ඔහු නොදන්නා ප්‍රකාරයට පැලවි වර්ධනය වන්නේ බිමෙන් හදවතින්ම ඒක එළියට එනවලු. බයිබලයේ යේසුස් වහන්සේ කිව්වා මේ හදවත පිළිබඳව නොදන්නා ප්‍රකාරයට පැලවි වර්ධනය වන්නේ කියලා. මම විශ්වාස කරනවා ග්‍රේට් වර්ඩ් එකක්. හල්ලෙලූයා. මොකද්ද ඒ අනර්ග වචනය ඇවිල්ලා? මොකද්ද? මම විශ්වාස කරනවා ඔබට ඇවිල්ලා හදවතක්. ආමෙන්. නව මැවිල්ලේ හදවතක්. මේක එලිදරව් වුණොත් හරි පුදුමයි. හල්ලෙලූයා. යේසුස් වහන්සේ කිව්වා දන්නේ නැතුව ඒක පැලවි වර්ධනය වන්නේ. කවුද හදවතේ නිර්මාතෘවරයා? කවුද අපේ හදවත හැදුවේ? ස්කෑන් වලට හවු වෙන්නේ නැහැ. ඕනම තාක්ෂණයකට තිබෙන දේවල් හවු වෙන්නේ නැහැ හදවතේ තිබෙන දේවල්. මේ වගේ දේවල් හවු වෙන්නේ හදවතේ තිබෙන දේවල්. බ්ලොක් එක හවුවේ, කොලෙස්ටරෝල් වැඩි එක හවුවේ. Hallelujah. තවත් දේවල් හවුවේ, වීක් වෙලා තියෙන දේවල්. නමුත් මේ දේවල් කවදාවත් හවුෙන්න යන්නේ නැහැ. Hallelujah. අද කතා කරන්නේ මොකද්ද? වචනය හදවත. කියන්න. හදවත. ඒක තුල දෙවියන් වහන්සේ වැඩ සිටිනවා. ආමෙන්. ඒක රජතුමෙක් හදවතට එන්නේ, මාලිගාවකට එන්නේ මකුණු දැල් බැඳිච්ච අපවිත්‍ර වුණු මාලිගාවකට ජීවත් වෙන්න නෙවෙයි. රජතුමෙක් එන්නේ පවිත්‍ර වුණු ශුද්ධ හදවත තුල ජීවත් වෙන්න. හල්ලෙලූයා. මෙතන වචනේ කතා කරන ලබනවා සිත පිළියෙල කර ගැනීම. ඔබ මේ ස්ථාන්ට එන්නේ මොනව පිළියෙල කරගෙනද? දේව වචනේ අහන්න මේ ස්ථාන්ට එනවා වචනේ. ඇත්තටම මේ සතිය තුල අපිට හොඳ ඉගැන්වීම් ටිකක් අපිට ලැබුණා මේ සතිය පුරාවටම. ඒක
මිලක රණ්ඩ බැරි ඒක මිලයකට ලබා ගන්න බැරි දෙයක් මේ කාලය තුලම මම නම් ලබා ගත්ත දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමි හාලෙලූයා ඉතින් හොඳ දේශනාවන් කතා කරන හොඳ දේශනාවන් තිබුණා ඒක ඉතාමත් වටිනවා දෙවියන් වහන්සේගේ ආත්මය ස්වභාව තුල හොඳටම ක්‍රියා කරමින් ඉන්නවා ආමෙන් කියන්න ගොඩක් අය තුල හොඳට වැගිරිලා තියෙනවා ආත්මය හාලෙලූයා කියොත් සම්පූර්ණ වැගිරිලා තියෙනවා Hallelujah. Hondata vegirila tiyena. Hallelujah. Devan wansage aathme hondata vegirila tiyena. Me hadawata pariksha karanda David rajathuma gena giye kohetada devan wansage abhimukhatwayata. Devan wansage abhimukhatwayata ya giya. Geethawaliya potata api giyot geethawaliya pote මේක සම්බන්ධව මම ඔබට කැටින් ගීතාවලියේ පොතේ සඳහන් කරනු ලබනවා අපි බැලුවොත් 139 24 25 වෙනි පදයේ වෙතට ගියොත් ගීතාවලියේ පොතේ ඒකේ අපි බැලුවොත් 139 වෙනි පරිච්ඡේදයේ දාවිත් රජතුමා මේ මූලස්ථානය විමසන්ඳ දෙවියන් වහන්සේට ඉඩ හරින කාලය බලන්න ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ ඉදිරියේ මොකද්ද දාවිත් රජතුමා කියන්නේ දෙවියන් වහන්සේ මා විමසා මාගේ සිත දැනගතම නැව හල්ලෙලූයා මොකද්ද දැනගන්න කියන්නේ කාටද කියන්නේ මම විශ්වාස කරනවා දෙයක් මේ වචනේ තුල දෙවියන් වහන්සේට ඕනම මිනිසෙක්ගේ හදවත විමසන්ඳ ඉඩ ඇරියොත් දෙවියන් වහන්සේ ලස්සනට පෙන්වයි දේවා බයිබලෙ කියනවා ස්වාමින්ගෙන් විභාග කරන සියල්ලෝ දැනගන්ට යනවා කියලා. කාගෙන්ද? ස්වාමින්ගෙන් විභාග කරන. හාලෙලූයා. මා පරීක්ෂා කොට මාගේ සිතිවිලි දැනගත මැනවා යම් නපුරු මාර්ගයක් මා තුල ඇද්දයි බලා සදාකාල මාර්ගය ගෙන ගිය මැනවා. කී දෙනෙක් ඉන්නවද මම හරි කියන තැන? ගොඩක් වෙලාවට කතා මනුෂ්‍යත් එක්ක කතා මම හරි තැනක ඉන්නේ. කී දෙනෙක් කියනවද මම හරි කියලා? මම හරි කියලා කියන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ආත්මයට විතරයි පුළුවන් මං ගැන සාක්ෂි දෙන්න. හාලෙලූයා. ඒ වගේම මගෙන් සේවය ලැබපු අයටත් පුළුවන් යම් සාක්ෂියක් දෙන්න මේ වගේ කෝවි වගේ පුද්ගලෙද්ද කියලා මිනිසයන්ටත් දෙන්න පුළුවන් සාක්ෂිය. ඔප්පු සාක්ෂි තියෙන්නේ ස්වාමීන් වහන්සේට. හාලෙලූයා. කීතෙනෙක් සවන් දෙනවද? හාලෙලූයා. කීතෙනෙක් සවන් දෙනවද? කැමතිද ඉදිරියට යන්න නැත්නම් අවසන් කරලා ගෙදර යනවද හාලෙලූයා ගෙදර යනවා ඔයාලා දන්නවද දෙවියන් වහන්සේගේ ආත්මේ පුදුම ලෙස දවස් දෙකක් එක දිගට සෙනග ඇවිල්ලා නොනවත්වා ඉගෙන ගත්ත දේවල් පුදුම පිපාසයක් තියෙන සෙනගක් හම්බුණා දවස් දෙකක් රැකි රක්ෂා පැත්තකට දාලා හාලෙලූයා පුදුම පිපාසයක් තියෙන ඇවිල්ලා යාඥා කරලා පුදුම කාලයක් ගත කරන්න. එවැනි පිපාසිත සෙනඟ. ජේසුස් වහන්සේ කුරුසයේදී පිපාසයක වෙයි පිපාසය මටත් තියෙනවා. හාලෙලූයා. හැබැයි ගොඩක් වාසනාවන්තයි එවැනි කාලවල ගත කරන අය. විශාල පරිවර්තනයක් ඇති වෙනවා. මම අනිවාර්යයෙන්ම දකිනවා. එවැනි තලයක් කියන්නේ විශාල ඒක ආත්මික විශාල තලයක්. අද මෙතන මම දකිනවා ගොඩක් වෙලාවට පෑක යාඥාවකට එන්න බැරි අය ඉන්නවා. සතියටම ඉරිදට විතරක් එනවා. ඉතින් ඔබ වපුරන දේවල් තමයි ඔබ කපා ගන්න යන්නේ හදවතට. හාලෙලූයා. නමුත් අපි මේ කාලේ මෙව කරන්නේ නැතුව අපි ඉන්නවා. සමහර අය දන දනත් gedere ඉන්නවා. සමහර අය ටෙලිනාටි බලනවා. හාලෙලූයා. සමහර අය වීඩියෝ බලනවා. හාලෙලූයා. මේ කාලෙට එකමුතු වෙන්නේ නැති අය ඉන්නවා. එක්සිට් වෙන්නේ නැති අය ඉන්නවා. හාලෙලූයා. මම දුක් වෙන්න යන්නේ නැහැ. ඔබ වපුරන දේවල් තමයි ඔබ කපා ගන්න. හාලෙලූයා. ඒ නිසා මට හදවතක් තියෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ කවුරු ආවෙ නැති වුණත් දෙවියන් වහන්සේ කියනවා ඔබ ඔබගේ රාජකාරිය හරියට කරපන්. හාලෙලූයා. මම වෙලාවට එනවා වෙලාවට දෙවියන් වහන්සේ කාර්ය කරනවා. ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ මම ගණන් දෙනවා. හදවත තුල හොඳ තැම්පතුවක් දාගෙන තියෙනවා. හාලෙලූයා කියමුද? ජේසුස් වහන්සේ කිව්වා
යහපත් මිනිසයා යහපත් තැන්පතුෙන් යහපත් දේ පිටතට ගෙනෙන්නේ. නපුරු මිනිසයා තමගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේ. යහපත් මිනිසයා යහපත් තැන්පතුෙන් යහපත් දේ පිටතට ගෙනෙන්නේ. account එකට සල්ලි දැම්මොත් තමයි වැඩ නොකරන කාලේ ගන්න පුළුවන්කම හැකි වෙන්නේ. හොඳ තැම්පතුවක් වචනේ දාගත්තොත් තමයි පිටතට ගේන්න පුළුවන්කම හැකි වෙන්නේ. hallelujah. ඉතින් බයිබලේ කියනවා දැන් බලන්න අපි යන් මේකත් එක්ක දැන් සිත පිළියෙල කරන්න කියනවනේ මේ යෙරමියා පොතට ගිහිල්ලා අපි ටිකක් බලමු. යෙරමියා පොතේ මොකද්ද කියන්නේ? 17 9 වෙනි පදයට යන් අපි. යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට යන් අපි ඉක්මනින් යන්. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේගේ වචනය hallelujah. ස්තුති වේවා ස්වාමීනි. යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට අපි යන්න යනවා. අපි කියවමු. සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දූෂ්‍යවම තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? හරි 10 වෙනි පදය ස්වාමින් වහන්සේ වන ඊළඟට මම එකිනෙකාට තම තමාගේ මාර්ගය ලෙසද ක්‍රියාවේ ඵල ලෙසද දෙන පිණිස සිත විභාග කොට අදහස් සෝදිසි කරමි. ඕ ග්‍රේට් වර්ඩ් hallelujah. ස්වාමින් වහන්සේ කියනවා මෙතන කතා කරනවා සිත සියල්ලට වැඩිය රැවටිලි. ඇයි රැවටෙන්නේ මිනිස්සෙක්? රැවටෙන්නේ. රැවටීමටපත් වෙන්නේ ඇයි? ඔයාලගේ කාටට හරි පුළුවන් ද වචනයක් මේකට දෙන්න? රැවටෙන්නේ. මං ඔයාලව තවත් ලේසි කරන්න. යාකොබ් පොතට ගියොත් නුඹලාම රවටා ගනිමින් ආහාහා හා. හාලෙලුයා. නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වෙන්. ඕක තමයි ගොඩක් අයට අමාරු පුතේ. මොකද්ද අමාරුම කොටස? ආසයි යාඥාවට එන්න මාංශේ. ඔබ උදේ ඉඳන් වැඩ කරන්නේ කාපන්. කාලා ඉඳපන්. හරි කාලා හිටපු ගමන් ඊට පස්සේ නිින්ද යන. මුදා දැන් මනස හදවතට දෙනවා මාංශි උනානේ ටිකක් විවේක ගන්න. කොයි වෙලාවෙදද? අර ආත්මික කාලය ගන්න. බයිබලේ කියනවා මනුෂ්‍යෙක් රැවටීමට පත්වන්නේ දෙවියන් වහන්සේගේ වචනය අසලා අමතක කරන සෑම විටකදී ඔහුගේ ජීවිතය ඔහු විසින්ම රවටා ගනු ලබන. සිත තුල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියාවට දාන්න කියලා දේ වචනේ කතා කරා. බයිබලයේ කියනවා යෙරමියා පොතේ ස්වාමින් වහන්සේ වන මම එකිනෙක නාට තමාගේ මාර්ගය ලෙස තමාව ස්වාමින් වහන්සේ බලනවා. හදවතේ හිතන දේ ස්වාමින් වහන්සේට තේරෙනවා. කල්පනා කරන දේ තේරෙනවා. මං අනිත් අය ගැන හිතන දේ ස්වාමින් වහන්සේ දන්නවා. තව කෙනෙක් ගැන කල්පනා කරන දේ දන්නවා. ස්වාමින් වහන්සේ දාවිත් රජතුමා කියනවා දුරදිම සිටිවිලි දකින්නවලු. පුදුම දෙවියන් වහන්සේ නෙමෙයි. හාලෙලුයා. උන්වහන්සේ පුදුමයි. හැම දෙයක්ම උන්වහන්සේ දකින්නවා. බයිබලයේ කියනවා ස්වාමින් වහන්සේ ඉදිරියේ මම හරි ඔයාලගේ මාර්ගය ලෙස ක්‍රියාවේ ඵල ලෙසද දෙන පිණිස සිත විභාග කොට අදහස් සෝදිසි කර. සිත විභාග කරලා මොකද්ද කරන්නේ? අදහස් සෝදිසි කරනවා. දෙවියන් වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨය කෙරෙහි යොමු වී තිබෙනවා. හාලෙලුයා. උන්වහන්සේ බලනවා මේ හදවතේ මොකද්ද ඇති වෙලා තියෙන්නේ. ඒකයි මං ආස කරන දේවල් ලැබෙන්නේ. ආමෙන්. ඊර්ෂ්‍යාව නිසා කියන්න බෑ ආමෙන් කියලා. පාස්ට සල්ලි එනවා ඇති රටෙන්. ඒකනේ කියන්නේ ගොඩක් අය. මට සල්ලි එන්නේ. මම යාඥා කර අවුරුදු ගාණක් තිස්සේ ගලේවිල අක්කර 8ක ඉඩම සේවය සඳහා වෙන් කරන්න. සත පාක් නෑ මට. ලියන්න කැමති. මං කිව්වා ලියන්න එපා. ඔයාලට තියන්න ඔයාලගේ දේවල් මට එපා. හාලෙලුයා. යාඥා උයනක් සාදන්න යනවා. යාඥා උයන කඳවුරු හදන්න යනවා. හාලෙලුයා. කොහෙන්ද මේව ඇතිුනේ? දෙවියන් වහන්සේ ඉදිරියේ මගේ හදවත තිබුණේ මොකද්ද? දෙවියන් වහන්සේ කරන්නේ මට ගන්න ඔච්චර දේවල් තියෙනවද? නෑ.
මගේ හදවත දෙවියන් වහන්සේ කෙරෙහි මගේ ක්‍රියාව දෙවියන් වහන්සේ බලනවා කිරා බලනවා කියනවා බයිබලයේ කියනවා දේව වචනේ කියනවා මම එකිනෙක කිනාගේ තමාගේ මාර්ගය ලෙසද ක්‍රියාවේ ඵල ලෙසද දෙන පිණස සිත විභාග කොට අදහස් සෝදිසි කරමි ආ සිත ඇතුළ ඇති වුණු මනස තුළ හිත කල්පනාව දෙවියන් වහන්සේ මොකද්ද කරනවා කියන්නේ සෝදිසි කරන කියන්නේ සෝදිසි කරන කියන්නේ සෝදිසි කරන කවුද දෙවියන් වහන්සේ මාව සෝදිසි කරන ආ මොකටද මේක ඇති වුනේ මේ කොල්ලට මේක මොනවා නිසාද ඇති වුනේ හාලෙලුයා හාලෙලුයා මොකක් නිසාද ඇති වුනේ මේ මොනවා නිසාද මේ ඇති වෙන්නේ හාලෙලුයා උන්වහන්සේගේ වචනේ කියනවා අපේ හදවත උන්වහන්සේ සෝදිසි කරලා බලනවා මොකක්ද තියෙන්නේ කියලා මොකක් නිසාද මේ ඇති වුනේ මෙයාගේ පරමාර්ථය මොකද්ද මේ හදවත තුල ඇති වුණු දේ මෙයාගේ පරමාර්ථය මොකද්ද ආ ඇයි මේ පාස්තරයා සේවය කරන්නේ මොනවටද සල්ලි උපයන්නද හාලෙලුයා මොනවටද සේවය කරන්නේ ජීවිතයේ සියලු දේ අත්හැරලා ඇවිල්ලා මොනවටද සේවය කරන්නේ හාලෙලුයා මොනවටද සේවය කරන්නේ හදවත කොහෙද තියෙන්නේ දවසේ වැඩි හරියක් ඒකේ තමයි මගේ හදවත තියෙන්නේ. උදේ නැගිට්ටාමත් කල්පනා කරන්න එකයි නිදියද්දිත් කල්පනා කරන්න එකයි එතනින් එහාට මට ජීවිතයක් නැහැ. එහෙමනම් ස්වාමින් වහන්සේ මගේ හිතන එක නතර කරන්න. හාලෙලුයා. 4 years. තාම අවුරුදු 4යි. මේ අවුරුදු 4 තුල ඔයාලා දකින්න යනවා. දෙවියන් වහන්සේ මොනවද මේ සේවය තුල කරේ කියලා ඔයාලගේ ඇස් දෙකින් දකින්න. හාලෙලුයා. මේ අවුරුදු 4 තුල මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ වර්ධනය. ආමේ. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ වර්ධනය. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ ක්‍රියාව. හාලෙලුයා. බයිබලයේ කියනවා සිත සියල්ලට වැඩිය මොකද්ද? ඒ සින්දුවක සිත හීලා නැ ඒක කැමති කැමතිවන්ට හැරෙනවා කියලා හීලා නැත්තේ ඇයි දන්නවද ඇතුළත දෙයක් නැහැ හිත හීලා නැත්තේ ඇතුළත වචනේ නැ ඒකෙන් හිතන්නේ නැ හාලෙලුයා ඊයේ ලස්සන දේශනාවක් කරා අපේ නිරන්ජන් බදව ශුද්ධාත්මනන්වන්සේ පාවිච්චි කරා ඔයා හිතන දේ ඔයාගේ මාර්ගයේ දෙවියන් වහන්සේගේ වචනෙට එකඟද කියලා සංසන්දනය කරලා බලන්නකෝ. හාලෙලුයා. දාවිත් රජතුමාගේ කතාව ලස්සන්ට පහදලා දුන්නා සභාවට. ඉතමත් හොඳ දේවල් ගන්න තියෙන. ඔබගේ කල්පනාව ඔබගේ සිතිවිල්ල දේව වචනෙට සංසන්දනය කරලා බලන්න කියලා කියනවා. කරන්න පුළුවන්ද? වචනෙට එකඟද කියලා. ආ මනුෂ්‍යෙක් විමසන්න මට එච්චර අමාරු නෑ මට ඇත්තරම සිම්පල් හරි සිම්පල් මනුෂ්‍යෙක් ගැන කතා කරන්න යව දකිද්දි කියන්න ඒක සිම්පල් මොකද දන්නවා බයිබලේ තමයි මේවා කියන්නේ ඒ තුලින් තමයි මම දැනගත්තේ වෙන මොකුත් දන්නේ නෑ නේ ලිඳ ළඟට ගියාම පැහැදිච්ච වතුර දෙනවා මූණ පේනවා නේ පේනවද කකා කී දෙනෙක් දැකලා තියෙනවා ලිඳ ළඟට ගිහලා වතුරට ගිහලා මූණ බල්ලා තියෙනවා කන්නාඩි එන්නේ ඉස්සෙල්ලා එහෙම තමයි මනුෂ්‍යෝ මූණ බැලුවේ කන්නාඩි එන්නේ ඉස්සෙල්ලා පිරිසුදු ජලය ළඟට ගිහිල්ලා එහෙම තමයි මිනිස්සු මූණ බැලුවේ ඒකේ හිතේ තියෙන දේෙන් තමයි මූණේ ප්‍රකාශ වෙන්නේ එහෙම ඉද්දි දුකයි වේ ඒ කියන්නේ මොන හරි දුකකින් ඉන්නේ නේද මෙහෙම ඉද්දි හා මොකද්ද ඇතුලේ ඇවිලෙන්නේ වලියක් ඇතුලේ Hallelujah. සිත. Hallelujah. නැත්තම් මේන් බලද්දි. බලන ක්‍රමේ. Hallelujah. ඈතදීදී පේනවලු ස්වාමීන් වහන්සේට. කල්පනා. වචන පහක් කතා කරොත් එයා මොනවද හදවතේ තියන් ඉන්නේ කියලා තෝරගන්න හරි ලේසි. අමාරු දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආත්මයේ තියෙන මනුෂ්‍යයට හරි සිම්පල්. Hallelujah. මොකද්ද කතා කරේ කියලා කතා කරන්නේ වෛද්‍යවරුත් කියන කතා කරනවානේ කතා කරලා නේ ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද මෙයා හරියට කතා කරනවද හරියට උච්චාරණය කරනවද
මොකද්ද මෙයාගේ කල්පනාව කියලා නේ මොකෙන්ද ඔබ පිරීලා තියන්නේ මොකෙන්ද ඔබේ හදවත පිරීලා තියන්නේ මොකෙන්ද පිරීලා තියන්නේ දවස උදේ නැගිට වෙලා ඉඳන් මොනවද හිතන්නේ හදවතේ වැඩි හරියක් කරන්නේ මොකද්ද මිනිසෙක් හිතන මොනවද හිතන්නේ කියලා මුකුත් නැහැ ආපෝ පැකින් විතර අහනවා මොකද්ද හිතන්නේ මුකුත් නැහැ ආපෝ ටික ගන්න මුකුත් නැහැ හාලෙලුයා නමුත් ඒක දුර ගිහිල්ලා ඒ හදවත හාලෙලුයා මුකුත් නැහැ කියනවා හිතන්නේ නැහැ මුකුත් නැහැ කල්පනා හාල මමගෙන් එහොනම් මම ඒ වෙලාවම කියනවා මම මේක කල්පනා කරගෙන මේකයි හිතාගෙන ඉති කියලා මම කියනවා ගැලේ හාලෙලුයා සිත පිරලා තියන්නේ මොකක් තුලින්ද දෙවන වහන්සේගේ වචනේ තුලින් හාලෙලුයා ඇයි මේ සිත තුල පාපය සිද්ධ වෙන්නේ ඇයි සිත හදවත තුල පාපේ සිද්ධ වෙන්නේ? ඇයි මනුස්සයා මෙච්චර පව් කරන්නේ දන දන? මුකුත්ම නැහැ නැහැ කියනවා. ඔව්. මුකුත්ම නැහැ. හාලෙලුයා. හාලෙලුයා. අනේ මට මොන හරි වුණා නම් සමාව වෙන්න කියලා හරි වචනයක් කියලා ඉන්නවද? අන්න එයාලා හැරෙන අය. හාලෙලුයා. අනේ සෝරි මගේ මොන හරි මිස්ටේක් එකක් වුණා නම් සමාව වෙන්න කියලා කියන අය. අර එහෙම නැහැ එන අය පාපයේ ස්වභාවය තුල ජීවත් වෙන අය නෑ දැන් මේ සොෆ්ට්වෙයාර් එක හොයන්නේ කවුද දන්නවද මේ වෛරස් ගාඩ් එක හොයාගන්නේ දාවිත් රජතුමා නේ කම්පියුටර් කරන කී දෙනෙක් ඉන්නවද ආ හරි ඔයාලා ඔක්කොටම මං කියලා දෙන්න මුකුත් දන්නේ නැහැ මං හාලෙලුයා ඔය තාක්ෂණයේ පිළිබඳව මුකුත් දන්නේ නැහැ මොකද මගේ වැඩි අවධානය මෙඩිටේෂන් එක වචනෙට වෙන ඉතින් තමයි ඊටු ටික වෙලාව දෙන්නේ අනිත් දේවල් වලට හාලෙලුයා වැඩි අවධානය ඒකයි හරි කී දෙනෙක් කැමතිද සොෆ්ට්වෙයාර් එක දාගන්න කී දෙනෙක් කැමතිද නිකන් මේක නොමිලේ දෙන්න මේ සොෆ්ට්වෙයාර් එක හාලෙලුයා මේක දාපු ගමන් අර එන විස බීජ වෛරස් ඔක්කොම මොකද කරන්නේ ඔයාලගේ ජීවිතේට එන්න යන්නේ නැහැ වෛරස් ලක්ෂ 8ක්ම එනවා කියන්නේ කොහෙන්ද විනාඩියකට චීනෙල්ලු ඉතුරු ඒවා කාකපල්ලියෙන් හාලෙලුයා ඒ පැත්තෙන් යන හාලෙලුයා එක එක රටවල් කී දෙනෙක් කැමතිද වෛරස් මොකද අර ගාඩ් එක දාන්න කැමති නැහැ ඇත්තටම පුරුදුයි ජරාව ඔක්කොම ඇතුළට අරගෙන හාලෙලුයා කැමති නැහැ කැමතිද සොෆ්ට්වෙයාර් එක දාන්න දාවිත් රජතුමා තමයි මේක හොයාගත්තේ ඊට පස්සේ ඉතින් මන් දන්නේ මේ කම්පියුටර් තාක්ෂණය ඊට පස්සේ ඒව හොයාගත්තද කියලා හාලෙලුයා යම් බලන්න අපි මේ පොඩ්ඩක් ගීතාවලි 119 11 පදේට අපේ සිත දෙවියන් වහන්සේට විරුද්ධව පාපේ නොකරන්න රැවටෙන්නේ නැතුව ඉන්න කී දෙනෙක් හදාගන්න කැමතිද කෝ හදාගන්න කැමති නැත්තම් ඔයාලගේ තීරණය මගේ වගකීම ඇහුවත් නැහුවත් දිගටම දේශනා කරන එක හාලෙලුයා දිගටම බීජ වපුරන එක හාලෙලුයා හරි අපි යන් දෙවියන් වහන්සේගේ වචනේ අපි කියවමු බලන්න ශාන් ඔබට විරුද්ධව පව නොකරන පිණිස ඔබගේ වචනේ මාගේ සිතේ නිදාන කර ගතිමි හාලෙලුයා ඔබට විරුද්ධව පව නොකරන පිණිස ඔබගේ වචනේ මාගේ සිත තුල නිදාන කර ගතිමි නැවතත් කියන්න හොඳට පාඩම් ඔබට විරුද්ධව පව නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිත තුල නිදාන් කරගනිමි ඔබට විරුද්ධව පව නොකරන පිණිස මගේ රත්තරම් බඩු ටික හංගලා සේපුවේ දාගනිමි මගේ දේපල සියල්ල මම හංගලා තියාගනිමි කාට විරුද්ධව දේපල රත්තරම් බඩු ආරක්ෂා කරන්න මං කියන්න ඕනේ නෑනේ ඔයාලට හැලෙලුයා ඒක වල සහජ හැකියාවේ උපැත්තේ ඉඳන් එනවා ඒවා. හාලෙලුයා. ආහනය කරගතේ. කොහෙද? යටිසිතේ. කොහෙද? කාඩියා කියන ස්ථානේ. කාඩියා කියන්නේ යටිසිත. නූස් කියන්නේ උඩසිත. කාඩියා කියන මේ යටිසිත තුල මොකද්ද නිදාන් කරගත්තේ? කියන්න දෙවි කරන්නේ වචනේ ඇතුළටද එන්න දෙන්නේ නැහැ. ඒක වලක්වනවා.
ආමෙන් කියමුද? ඇතුළතට එන්න දෙන්නේ නැහැ, හදවතට එන්න දෙන්නේ නැහැ. ඒක වළක්වනවා. හාලෙලූයා. මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේ කියනවා මේකට මේක ආරක්ෂා කරන්න මොකද්ද දාගන්න ඕන? දෙවියන් වහන්සේගේ වචනේ. හිත උපදේශ 4:23. හිත උපදේශ 4 පරිච්ඡේදයේ 23 වෙනි පදය. හාලෙලූයා. හරි ලස්සන වචන ටිකක් තියෙනවා. හිත උපදේශ 4:23 වෙනි පදය කියවමු. සියල්ලන වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න මක් නිසාද එයින් ජීවනය නික්මවන්නේ? ආ සියල්ලට වඩා ඔබේ හදවත ආරක්ෂා කරන්න එයින් තමයි ජීවිතේට අදාළ කරන හැම කරුණක්ම නික්ම වෙන්නේ. හාලෙලූයා. සියල්ලට වැඩිය මේ සිත බයිබලේ කියන්නේ යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? සා යේසුස් වහන්සේ කිව්වා පැවැතුම තුලින් ගේනවා. යොහාන් බැප්ටිසන් කිව්වා මොකද්ද? සිතේ පූර්ණකමින් මනුෂ්‍යයා කතා කරා. මොනවා පූර්ණ වෙලාද කතා කරන්නේ? සිතේ පූර්ණකමින් මනුෂ්‍යයා කතා කරා. හාලෙලූයා. හාලෙලූයා. සිතේ පූර්ණකමින්. හාලෙලූයා. හාලෙලූයා. මොකේ පූර්ණකමින්ද කතා කරන්නේ? සිතේ. සියල්ලට වැඩිය මොකද්ද ආරක්ෂා කරගන්න කියන්නේ? දැන් බලන්න සිතද ආරක්ෂා කරන්නේ වෙනත් දේවල්ද? හාලෙලූයා. සිතද ආරක්ෂා කරන්නේ වෙනත් දේවල්ද? හදවත. මම කියනවා හදවතයි මනසයි දෙකම ආරක්ෂා කරගන්න කියලා. හාලෙලූයා. හදවතයි මනසයි දෙකම ආරක්ෂා කරන්න. හදවතටනේ වචනේ නිදාන් කරගන්න තියෙන්නේ. මනසටත් එම වචනේ ගේන්න. මනසටත් ඒ වචනේ ගේන්න. හාලෙලූයා. හදවතටත් ඒ මනස ගේන්න. නෝන පොඩ්ඩක් එන්න බලන්න. මම ඔයාලට ප්‍රායෝගිකව යම් දෙයක් පෙන්වන්න යනවා. ශිෂ්‍ය එන්න පොඩ්ඩක් ශිෂ්‍ය. විනාඩියක් එන්න බලන්න. මේ ඇවිල්ලා දෙවියන් වහන්සේ දුන්නු මගේ සහකාරිය. හාලෙලූයා. මං නිදියන් ඉද්දී දෙවියන් වහන්සේලාට එකක් අරගෙන මවලා මේ හදපු කෙනා. හාලෙලූයා. එහෙන් ඇති වුණු කෙනා. හාලෙලූයා. ඉතින් මම මෙයා ගැන මොනවද මගේ හදවතේ දාන් ඉන්නේ? හාලෙලූයා. ඇලුවට කම නැහැනේ. හාලෙලූයා. මම මොනවද මෙයා ගැන මගේ හදවතේ දාන් ඉන්නේ? මගේ සහකාරිය දෙවියන් වහන්සේ මාව විශ්වාස කරලා මෙයාව ගෙනල්ලා දුන්නා. හාලෙලූයා. මම මෙයා ගැන මොනවද දාන් ඉන්නේ? මම පළමුවෙන්ම දාගත්තේ, මම ඉගෙන ගත්තේ පළමුවෙන් මෙයාට ආදරය කරන්න. ඉගෙන ගත්තේ පළමුවෙන්ම මෙයාට ප්‍රේම කරන්න. ඇයි? දෙවියන් වහන්සේ ඒයි මට මෙයාව දුන්නේ. කවුද දුන්නේ? දෙවියන් වහන්සේ දුන්නේ. දෙවියන් වහන්සේගේ පරමාර්ථය මොකද්ද? මෙයාව මං හොඳට බලාගනි. මෙයාට ගහන්න නැතුව, රිද්දන්න නැතුව මෙයාට අවශ්‍ය කරන දේවල් කරයි කියලා බලාපොරොත්තු උණ නිසා දුන්නා. මම ස්වාමීන් වහන්සේ කියන විදිහට යව බලා ගන්න ඕනද? නෑ. අපි අතරේ ආදරය වැඩි උනේ අපි ඒක කතා කරන. අපි අතරේ සම්බන්ධතාවය වැඩි උනේ අපි කතා කරන. අපි දෙන්න අවුරුදු 7ක් වෙන් වෙලා හිටියා. අනාගතය සාර්ථක කරගන්න අපි දෙන්නම සාකච්ඡා කරා. පිටරටම අවුරුදු 7ක් හිටියා. අපි දෙන්නම එකට හිටියා. ෂාලොන් හම්බෙන්න එද්දී, යා ෂාලොන් හම්බෙන්න එද්දී යා ලංකාවට ආවා. ශාලොන්ව දැක්කේ අවුරුදු 7කට පස්සේ. එතකොට මම මෙයාව දැක්කෙත් අවුරුදු 7කට පස්සේ. හාලෙලූයා. එතකොට ඒ සම්බන්ධතාවයේ කොහොමද ඇති වුණේ? අපි දෙන්නා සාකච්ඡා කරා. අපේ ජීවිතයේ පිළිබඳව, ඉදිරි දැක්ම පිළිබඳව අපි කතා කරලා, කවුරුත් අපිට ඉගැන්වුවේ නැහැ. බයිබලේ තියෙන ප්‍රතිපත්ති අරගෙන, බයිබලේ වචනේ අරගෙන අපි තේරුම් ගත්තා ඉදිරි අනාගතය අපි සාර්ථක කරගන්න අපි කැපවීමක් දරන්න. ඒක සුද්ධ කැපවීමක් බවට පරිවර්තනය වෙන්න ඕන. හාලෙලූයා. ඒ නිසා අපි දෙන්නේ ගත්ත තීරණය, කැප කරපු කාලය ගොඩාක් ආශිර්වාදයක් දුන්නා. එක ආශිර්වාදයක් නැති වුණා. මොකද්ද? ශාලොම් මට තාත්තේ කියන්නේ නැහැ, ආදරේ කරන්නේ නැහැ. ඒක නැති වුණා. හාලෙලූයා. තාත්තා කියන්නේ ලැජ්ජයි, අවුරුදු 7ක් දැක්කේ නැහැ. හාලෙලූයා. නමුත් අර පාවුලුතුමා කියනවා අපිව වෙන් වෙලා හිටියත් මම උඹලා සමග ආත්මෙන් ඉන්නවා. හාලෙලූයා.
අපි එහෙම කැපවීමක් කරේ ඒවා කතා කරේ අපි තාමත් විවාහ ජීවිතයේ සම්බන්ධව දේවල් ඉගෙන ගන්න. මම තාමත් ඒක අධ්‍යයනය කරනවා. තාමත් අපි දෙන්න සාකච්ඡා කරනවා. ඉදිරි අපි සම්මන්ත්‍රණයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක විවාහ ජීවිතය ගත කරන. හාලෙලුයා. පෞල් ජීවිතයේ සම්බන්ධ. හාලෙලුයා. පෞල් ජීවිතයේ සම්බන්ධව එයත් ලොකු කැපවීමක් කරා. අපි දෙන්නම සාකච්ඡා කරලා අපි දෙන්න කතා කරේ නැහැ කවදාවත් පෞල් ජීවිතයට විරුද්ධව එක වචනයක්. හාලෙලුයා. අපි කතා කරේ නැහැ අපේ පෞල් ජීවිතය සම්බන්ධව කිසි දෙයක් අපි කතා කරේ. අපි දාගෙන හිටියේ දෙවෙනවංශයේ තුල තිබෙන ඇයි ඒ ආදරේ දුන්නේ? සභාව නිසායි මෙයාව මට දුන්නේ. සභාව ශුද්ධව කැලලක් නැතුව රැලි එබදු යමක් නැතුව තේජවත් සභාවක් ඔටොප්පු කර ගැනීම සඳහා වචනේ නැමැති ස්වාමින් වහන්සේගේ ඒ වතුර තුලින් අපිව සෝදා පවිත්‍ර කළා. සභාවට ආදර්ශයක් වෙන්න. සභාව ශුද්ධව තියන්න. විවාහය කියන්නේ ගෞරවණීය දෙයක්. ඒක අපේ හදවත තුල දාගත්තා. විවාහය කියන්නේ ගෞරවණීය දෙයක්. හාලෙලුයා. විවාහය කියන්නේ ගෞරවණීය දෙයක්. ස්වාමීන් වහන්සේ තුල මට වගකීමක් තියෙනවා. මෙයා බලාපොරොත්තු වෙන්නේ පළමුවෙන්ම මොකද්ද? මගේ ආදරේ. සෙකන්ඩ් එක මොකද්ද? එයා බලන්නේ මගේ රැකවරණය. හාලෙලුයා. මොකද්ද එයා රැකවරණේ බලාපොරොත්තු? එයා ගැන මම සොයන එක. එයාගේ අවශ්‍ය කාරණා ඉෂ්ට කරන එක බලාපොරොත්තු. හාලෙලුයා. මම ගහලා නැහනේ කවදාවත්. හාලෙලුයා. නෑ. අපි එහෙම ලොකු බහෙන් බස් වීමක් මුකුත් වෙලා නැහනේ. නේෂා ශාලෝන් වල ඉන්නවනේ අපිට. එහෙම ගහගෙන මුකුත් ඔයාලා දන්නවනේ. නේ? හාලෙලුයා. ඇයි බයිබලේ කියනවා මෙයා මගේම ශරීරේ. අපි දෙන්නම එකයි. වෙන්ගුණේ මේක කොහොමද? අපි දෙවෙනාංශගේ වචනය මත පෞල් ජීවිතය ගොඩනගා ගත. ඒකයි රහස. වෙන මොකුත් රහසක් නෑ දෙවෙනාංශගේ වචනය මත. මෙහාට තරහ යන වෙලාවට මම සැලෙන්ඩර් වෙනවා. මට තරහ යන වෙලාවට මෙයා සැලෙන්ඩර් වෙනවා. හාලෙලුයා. මේ හදවතේ තියාගන්න ඕන. හාලෙලුයා. හාලෙලුයා. එයා උයන වෙලාවට මම නිදිය ගන්න නැහැ. පුළුවන් තරම් පුළුවන් නම් උදව්වක් කරන්න එනවා. හාලෙලුයා. උදව් කරනවා. සහාය දක්වනවා. හැම දෙයක්ම පුළුවන් විදියට කරලා දෙනවා. නැත්තම් සේවය කරන්න හම්බෙන්නේ ඉන්න හම්බෙන්නේ. හාලෙලුයා. උදව් කරනවා. හාලෙලුයා. බලා ගන්න ඕන. ඒ වගේ දේවල් සහාය වෙන්න ඕන. ආ මම සේවයට යන්න ඉස්සෙල්ලා ඔක්කොම gedara කාරණා සම්පූර්ණ කරලා තමයි යන්නේ. හාලෙලුයා. ඒ නිසා අපි දෙවියන්වහන්සේගේ වචනය ඒක පිළිහිටව ගත්ත නිසා තමයි ඒකේ සාර්ථකත්වය. මම දන්නවා මෙයාට කොහොමද රෙක්ස්පෙක්ට් කරන්න ඕන කියලා. මෙයා දන්නවා මෙයාගේ පවුල ගොඩනගන්නේ කොහොමද කියන වචනේ මෙයා ඉගෙනගෙන තියෙනවා. හාලෙලුයා. මෙයාගේ කාරණාව මොකද්ද? දෙවියන්වහන්සේ දීලා තියෙන රෙක්ස්පොන්සිබිලිටි මොනවද? වගකීම් මොනවද? භාර්යාව. තමාගේ පවුල ගොඩනගන්න. පවුල ගොඩනගන්න භාර්යාවට අවශ්‍යම කාරණේ තමයි නොලෙජ් එක. දැනුම. ස්වාමීන් වහන්සේගේ දැනුම. දැනුම පැමිණෙන්නේ ස්වාමීන් වහන්සේ කෙරෙහි බය වුණු අය විතරයි. ස්වාමීන් වහන්සේට බය නැත්තම් ප්‍රඥාවකුත් නැහැ, දැනුමකුත් නැහැ. හාලෙලුයා. එනිසා අපි දෙවියන් වහන්සේගේ කරුණාව තුළ අවුරුදු දැන් 22ක් විතර මේ බෙරේ ගහනවා. හාලෙලුයා. අවුරුදු 22ක්. හාලෙලුයා. 22ක් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුළ අපි ඇවිල්ලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ නිසා. හාලෙලුයා. මෙයා ගෞරවණීය දෙයක්. එයාගේ කාරණා ගොඩක් හොඳට කරනවා. මට වැඩිය හොඳට කරනවා. හාලෙලුයා. ඒ නිසා ගෙවල් ගෙදර වැඩ කටයුතු හරියට කරනවා. හාලෙලුයා. ඒක සම්බන්ධතාවය. ස්වාමීන් වහන්සේට සම්බන්ධතාවය. හාලෙලුයා. ෆෝන් එකකින්වත් කිසිම දෙයකින්වත් අපි අනවශ්‍ය වචනයක් අපේ මුකෙන් අපි ප්‍රකාශ කරන්නේ නැහැ, කරන්නෙත් නැහැ. මම තව කෙනෙක් එක්ක කතා කරද්දිත් ඒ ප්‍රතිපත්තිය මන් තුලද අනවශ්‍ය දේවල් කතා කරනවා. හාලෙලුයා. අවශ්‍ය දේ විතරයි ස්වාමීන් වහන්සේ ඉදිරියේ. මම එයාට ප්‍රේම කරද්දී ඒක මට ප්‍රේම කරනවා හා සමාන දෙයක්. බයිබලේ කියන විදිහට. හාලෙලුයා. එතකොට ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේක අපි වර්ධනය කර ගන්න ඕන. සමහර අය ඒක අර තියෙන්නේ
මේ වචනයක් කතා කරන්නේ මේ අලුත් පිට සීනි පරණ පිටත් සීනි වෙන්න ඕන. ගෝණිය වෙන්න බෑ. නේ පටන් ගත්තදි පුදුම බොරු ටිකක් නේ කිව්වේ. ආ ඒ ටික පටන් ගත්ත කියපු ටික අවසානයේ දක්වා තියෙනවා. බයිබලයේ කියනවා ඕනම කෙනෙකුට විවාහ ජීවිතයක් පටන් ගන්න පුළුවන්. නමුත් මේකේ සාර්ථකත්වය මෙතන නෙමෙයි. මේකේ සාර්ථකත්වය අවසන් කරන තැන. ආමෙන් කියමුද? ආමෙන් කියමුද? මේකේ සාර්ථකත්වය ප්‍රේම. මොකද මගේ සේවය තුළ මම ඩිවෝස් වෙච්ච අයව නැවත බඳලා තියෙනවා. නැවත එකතු වෙලා ළමයි හම්බෙලා මේ ළඟදිත් මාව බලන් ආවා කතා කරා. ඇවිල්ලා පඳුරු දිලා යනවා. මමත් ආශිර්වාද කරලා ගන්නවා ඒවා. හාලෙලුයා. එහෙම පවුල් ෆැමිලි ගොඩක් තියෙනවා. ගොඩක් රටවල් වලට ගියා ඉන්නවා. සම්බන්ධතාවය තියෙනවා සමහර ඒ පවුල් කරු. හාලෙලුයා. එකම ගැටලුව තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රවිශාලම ගැටලුව දෙවනවාසයේ බොහොම සුති වචනේ තුල ජීවත් වෙන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. හාලෙලුයා. වචනේ තුල ජීවත් වෙන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. භාර්යාවගෙන් වැරදි සිද්ධ වෙනවද? වැරදි සිද්ධ වෙනවද? පුරුෂයාගෙන්? ආ සිද්ධ වෙනවා. බයිබලයේ කියනවා ප්‍රේමයේ පෞරාසියක් වසනවලු. හල්ලෙලුයා. මේ පොඩි පොඩි මිස්ටේක් බලපුවම් පොඩි පොඩි ඒවා. නමුත් ප්‍රේමයේ එද්දී ඒක මොකද්ද කරන්නේ? අර හැම දෙයක්ම වහනවා. ප්‍රේමයේ පෞරාසියක් වසනවා. සියලු දේවලට වැඩිය බලවත් ප්‍රේමයක් ඇති වෙන්නේ. හල්ලෙලුයා. බලවත් ප්‍රේමයක් ඇති වෙයි. ඒ නිසා මට දෙවියන් වහන්සේ ආරම්භයක් දුන්නා. දෙවියන් වහන්සේ තමයි මේ අවසානයක් දෙන්න යන්නේ. ඒක අවසන් කරලා මම ස්වාමින් වහන්සේට පෙන්වන්න. හිතෝපදේශ 18:15. මෙන්න මේක හොයන්න. හිතෝපදේශ පොතේ 18:15. හිතෝපදේශ පොතේ 18:15. තේරුම් ඇත්තාගේ සිත දැනගැන්ම ලබා ගනී. ප්‍රඥානවන්තයාගේ කනද දැනගැන්ම සොයයි. ආ තේරුම් ඇත්තාගේ සිත මොකද්ද හොයන්නේ? තේරුම් ඇත්තාගේ සිත දැන ගැනීම ලබා ගනී. ප්‍රඥාවන්තයන්ගේ කනද දැන ගැනීම සොයයි. තේරුම් ගන්න. මොකද්ද තේරුම් ගන්න? තේරුම් ගන්න. බාහිරයව කියන්නේ කවුද? පුරුෂයා කියන්නේ කවුද? මොනවද එකඟ වෙන්න පුළුවන්, එකඟ වෙන්න බැරි කාරණා මොනවද? ආ කියලා තේරුම් ගන්න ඕන. තේරුම් ඇත්තාගේ සිත දැන ගැනීම සොයයි. හාලෙලුයා. පෞල් ජීවිතයේ සාර්ථකත්වයක් තමයි මේ හදවතේ දමා ගන්න දේවල්. පෞල් ජීවිතයේ සාර්ථකත්වයේ තමයි දෙවියන් වහන්සේට පෞල වශයෙන් සේවය කිරීම. එහි අසාර්ථකත්වයේ තමයි සේවයෙන් අයින් වීම. යෝෂුවාගේ පවුලේ එකයි දෙවියන් වහන්සේට සේවය කරන එක සොරයි. දැන් ඔබ අසාර්ථක වෙන්න හේතුව, සේවබන් අසාර්ථක වෙන්න හේතුව ගොඩක් මේ වෙන්න හේතුව දෙන්න එක්කම එකඟ වෙලා සේවයේ ගමන් කරන්නේ නැහැ. ලව් කරන කාලේ හොඳට සේවය කරා. දැන් ඉලව්නේ. හාලෙලුයා. දැන් ලව් කරන කාලේ සේවය කරා. දැන් අපිත් ඒව තමයි. හොඳට ලව් කරන කාලේ අපි බයික් එකේ දෙවියන් වහන්සේ එක ඒ සේවය අදටත් කරනවා. හාලෙලුයා. පෞලක් වශයෙන් සේවය කිරීම. පෞල් ජීවිතයේ සාර්ථකත්වය මොකද්ද? දෙවියන් වහන්සේට සේවාවක් කරන්න. කාලයක් දෙන්න. පෞල සමග ජීවත් වෙන්න කාලයක් දෙන්න. මම වෙලාවක් දෙනවා අනිවාර්යෙන්. පෞලට වෙලාවක් දෙනවා. කාලයක් යලත් එක්ක ඉන්නවා. කාලයක් යලත් එක්ක යාඥා කරනවා. එයාගේ කතා අහගෙන ඉන්නවා. නේ? පුරුෂයෝ අත උසන්න. පුරුෂයෝ වෙන්න ඉන්න අයත් හොඳට ආගන්න. හාලෙලුයා. භාර්යාව කැමති ඔබ ගෙදරට එද්දී එදා දවසේ සිදුවෙච්ච හැම දෙයක්ම ඔයත් එක්ක බෙදා ගන්න. කැමති නැද්ද? කියන්නේ නැද්ද? ආපු වෙලාව ඉඳන් තර බල තල බල තල බල තල බල බල හාලෙලුයා. කන් වහා ගන්න එපා. ඒක තමයි අපිට දීලා තියෙන දඬුවම්. එයාගේ බයිබලේ කියනවා අර වැන්නා දඬුවම තමයි භාර්යාවගේ
සිත ඇවිල්ලා පුරුෂයා කෙරෙයි තමයි තියෙන්නේ. ඒක තමයි නියම. වැටුණාට පස්සේ දුන්නා දනුව ඔබගේ සිත ඔබ පුරුෂයා කෙරෙහි වන්නේ. හාලෙලුයා. ඉතින් අර ඔක්කොම කියන දේවල් අහගෙන ඉන්න ඕන. නේ කාලයක් දෙන්න ඕන. හාලෙලුයා. පුළුවන් තරම් ඉවසීමෙන් අහගෙන ඉන්න මේවා කරගෙන අහගෙන ඉන්න. අමාරුම නම් කියන්නේ පොඩ්ඩක් තේ එකක් හදන් ඉන්න. ඇවිල්ලා අපි කතා කරමු. මනහරි තේ එකක් හදන් ඉන්න අපි පොඩ්ඩක් කතා කරමු කියලා. ඊට පස්සේ ටික අමාරු නම් තේ එකක් හදන් ඉන්න. තේ එක හදන් ඇවිල්ලා අපව කතා කරමු. හාලෙලුයා. බයිබලේ කියනවා ඒකට සවන් දෙන්න ඕන කියලා. නේ අපි සවන් දෙන්න ඕන. යට කාලයක් දෙන්න ඕන. වෙලාවක් ගත කරන්න ඕන. ආයව කොයි හරි එකක්න් යන්න ඕන. ඔක්කොමත් හරි ඇඳුම් අරන් දෙන්න ගියාම තමයි හරිම ලේසි මට. හාලෙලුයා. හාලෙලුයා. ඒක තමයි හරිම ලේසි. හාලෙලුයා. මට අමාරුම වැඩේ ඔක තමයි. එයා අරන් එනකයි ඉවසීමෙන් ඉන්න වෙනවා. මම ඉතින් බත්මුලකුත් බැඳගෙන යනවා ඒක බැඳගෙන ඇවිල්ලා. හාලෙලුයා. ඉවසීම ඕනා මේකට. ළමයිනුත් ඉගෙන ගන්න ඉදිරියට. හාලෙලුයා. ඉවසීම පුරුදු වෙන්න. හාලෙලුයා. බලාපොරොත්තු වෙන අය ඉදිරියට වෙන්න ඉන්න අය තේරුම් ගන්න. හාලෙලුයා. දැම්මනෙ මේ කාලේ තියෙනවා. හාලෙලුයා. කාලේ හරියට හොයලා බලලා තමයි වැඩ සිද්ධ වෙන්නේ. හාලෙලුයා. දැන් බයිබලයේ කියන්නේ මොකද්ද? තවත් වචනයක් ඒක තියෙනවා. තේරුම් ඇත්තාගේ සිත දැන ගැනීම ලබයි කියන එක. තේරුම් ගැනීමේ සිත දැන ගැනීම සොයයි කියන එකට තවත් විවරණයක් තියෙනවා. බුද්ධිමත් සිත දැන ගැනීම ලබා ගනි. බුද්ධිමත් සිත දැන ගැනීම ලබා ගනි. දැනගන්න. හාලෙලුයා. දැනගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි දැනගන්න ඕන ඇත්තටම පුරුෂයත් භාර්යාවත් අතර තිබෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක. ඒක ගෞරවණීය සම්බන්ධතාවයක්. ඒක නොබිදෙන සම්බන්ධතාවයක්. ඒක ප්‍රීතිමත් සම්බන්ධතාවයක්. ඒක ජයග්‍රහී සම්බන්ධතාවයක්. හාලෙලුයා. හාලෙලුයා. ඒක තමයි වෙන්න ඕන. හාලෙලුයා. බුද්ධිමත් කවුරු නමුත් දැනුම ඇතුව ක්‍රියා කරන්න ඕන. හාලෙලුයා. දැනුම අත්‍යවශ්‍යයි විශේෂයෙන් දේවල්. හාලෙලුයා. ඊළඟට තමයි භාර්යාවේ පුරුෂයා අතර රහසක් නැහැ. මගේ ෆෝන් එක ඕන වෙලාවට බලන්න යාට පුළුවන් වෙන්න ඕන. එයාගේ ෆෝන් එකත් මට බලන්න පුළුවන් වෙන්න ඕන. වෙලාවක් නැහැ ඒක බලන්න. හාලෙලුයා. පුළුවන් වෙන්න ඕන හැමදේම. මගේකවත් බලාගන්න මට වෙලා නැහැ. මේ සමහර මැසේජ් තියෙනවා මේ 200-300 ගණන් මේ WhatsApp බලන්න බෑ මට. අවශ්‍ය දේ විතරයි බලන්න. හාලෙලුයා. එතකොට අපි දැනගන්න ඕන දේව වචනේ තුල කතා කරනු ලබනවා. හොඳ බයිබලේ කියනවා මේ සිත් වර්ග බර ගණනාවක් බයිබලේ තියෙනවා. ඔයාලා දන්නවනේ මාව දකිද්දි ඔයාලා දන්නවනේ මම සතුටින් ඉන්නවා කියලා. ඒකට හේතුව මොකද්ද කියලා අපි බලමු. 17:22 හිත උපදෙස්. 17:22 මම කැමති සතුට කියන්නේ ආත්මික ඖෂධයක්. හාලෙලුයා. සතුට කියන්නේ ආත්මික ඖෂධයක්. හිතෝපදේශ 17:22. තෘෂ්ණිමත් සිත හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු ආත්මයේ ඇට වියලවයි. තෘෂ්ණිමත් කියන වචනේ දීලා තියෙනවා තෘෂ්ණිමත් සිත. හොඳ ඖෂධයකි. හාලෙලුයා. ඊළඟට තියෙන සතුටු සිත මහා ඖෂධයක්. කීතරට පෞල් ජීවිතේ සම්බන්ධව සතුටක් තියෙනවද? එක්කෙනෙක්වත් අසුසන ස්වාමිනේ ඔබට සුති මට දුන්නු සතුට නිසා. හාලෙලුයා. එක්කෙනෙක්වත් ඉසන පෞල් ජීවිතේ සම්බන්ධව අතුසන ටික කවුරුත් නැහැ. මොකද උනේ? යුද්ධ වගේ ගෙවල් වල. හාලෙලුයා. හාලෙලුයා. කී දෙනෙක් ෆෞල් ජීවිතේ සතුටින් ඉන්නවද?
very good. Take a sister again, Kina. Pastor, nay, okay, on the way out. Hallelujah. Hallelujah. එතකොට බයිබලේ කියනවා සතුටු සිත හොඳ ඖෂධයක්. හාලෙලුයා. සතුටු සිත හොඳ ඖෂධයක්. සතුටින් ඉන්න ඕන. වෙලා තියෙන දේවල් වලට අපි කොහොමද සතුටින් ඉන්නේ? හාලෙලුයා. සතුටු වෙන්න ඕන. හාලෙලුයා. සාර්ථක පුරුෂයෙකුගේ රහස සාර්ථක පුරුෂයෙකුගේ සේවයේ තුල ඉදිරියට යාම රහසක් තියෙනවා භාර්යාවකගේ යාඥා සාර්ථක පුරුෂයාගේ සේවයට භාර්යාවකගේ යාඥාව අත්‍යවශ්‍යයි දෙයක් හාලෙලුයා ඒක තමයි උන්වහන්සේගේ වචනේ තුල කතා කරන හාලෙලුයා දැන් අපි තියෙනවා සමහර දේවල් අපි සිතින් ගණන් ගන්න දේවල් hari bayanaka tan tiyena sithin api hithana deva 23 ta yan api 23 hata api koi vidiyata da sithin ganne deviyan wahansege wacane lesa e deval api sithin gannawada wenath deval sithin gana hallelujah mahmisada tamage sithin ganan ganna lesama ohu wanneya මක්නිසාදා තමාගේ සිතින් ගණන් ගන්නා ලෙස ඔහු වන්නේය සිතින් ගණන් ගන්නේ මොන වගේ දේවල්ද දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ දේවල්ද ඒට විරුද්ධ දේවල්ද හාලෙලුයා දේවල් කී දෙනෙක් බාහිරියව පුරුෂයා ගැන යාඥා කරනවා යාඥා කරලා එපා වෙලා තියෙන හාලෙලුයා භාර්යාව යාඥා කරනවා කී දෙනෙක් පුරුෂව භාර්යාව ගැන යාඥා කරනවා එක පුරුෂයයි වගේ තව පුරුෂයෙක් ඉන්නවා පිටිපස්සේ බාගෙට අතිස්සුව මොකක්ද දන්නේ බාගෙටද දන්නේ හාලෙලුයා යාඥා කරන්න ඕන ඔබගේ භාර්යාව හාලෙලුයා යාඥා කරන්න ඊළඟට අලුතෙන් හම්බෙන්න ඉන්න අය ගැන යාඥා කරන්න තම බලාපොරොත්තු අපේක්ෂාවෙන් ඉන්න ළමයි මට හම්බෙන කෙනා ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් හම්බෙන්න හාලෙලුයා විවාහයෙන් ඉන්න ළමයි මොකද්ද කරන්න ඕන හාලෙලුයා ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් හොයාගන්න හාලෙලුයා එහෙම කෙනෙක් හොයාගත්තේ නැත්නම් ඔයාලටත් එයා ප්‍රේම කරන්න යන්නේ නැහැ හාලෙලුයා දෙවියන් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් හොයාගන්න හාලෙලුයා. එනිසා කී දෙනෙක්ගේ දැන් හිතවල ඉන්නවද එකෙක් කියලා. ද කට්ටිය ඈ. නියම කට්ටිය. හාලෙලුයා. දැන් අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥා කරන්න. හාලෙලුයා. ඔයාලගේ පෞද්ගලික යාඥා කරද්දී යාඥා කරන්න. ස්වාමිනී ඔබගේ කැමැත්ත තුළ මම බලාපොරොත්තු වෙන සහකාරිය වෙන්න ඕන. හාලෙලුයා සහකාරියන් යාඥා කරන ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ මම බලාපොරොත්තු වන්නේ ඔබ වහන්සේගේට ප්‍රේම කරන කොල්ලෙක් හාලෙලුයා කොල්ලෝ යාඥා කරන කෙල්ලෙක් ඈ උනේ මන් දන්නේ පාස්ටර් මේ වෙලාව අපිට එහෙම කියන්නේ ඇයිද දන්නේ අපේ කාලේ නම් අපි අවුරුදු 24 න් එහෙම සිටිවිලා කියලා දැන් ඉන්න උට අවුරුදු 16 ඉඳන් එනවා හාලෙලුයා අපේ කාලේ අවුරුදු 24 න් තමයි එහෙම දෙයක් ආවේ හාලෙලුයා දැන් ඉන්න අයට බොයිලස් කනවනේ බොයිලස් එකයි හාලෙලුයා එනිසා හදිස්සි වෙන්න එපා හැම කෙනෙක්ම හදවතේ දාගන්න දෙවියන් වහන්සේ අපිට දෙන්නේ කාවද ස්වාමීන් වහන්සේගේ ඒ ගැන ඔයාලා යාඥා කරන්න. ඔයාට ලැබෙන්නේ කවුද මං කැමතිගෙන කොහොමද කලබල වෙන්න එපා. හාලෙලුයා. අර නිකන් හම්බුණාට පස්සේ අර සමහර අයට හම්බුණාට පස්සේ එක දවසයි දෙකයි සතියයි කතා කරේ අම්මටයි තාත්තටත් වැඩිය ලොකු උන. එයා කියන දේ. හාලෙලුයා.
දැක්කනේ. නෑ අම්මටයි තාත්තටයි වැඩිය එහෙට අභිපවයන් එපා. හැලෙලුයා. එයාලගේ බ්ලෙසින් එකක් තියෙනවා. හැම පෞල් ජීවිතයකටම එයාලගේ ආශිර්වාදයක් තියෙනවා. ඒක ගන්න ඕන. ගන්න කැමතිද? දැම්ම නෑ පාස්ටර්. හැලෙලුයා. හැලෙලුයා. හොඳට දෙවියන් වහන්සේගේ සැලසුම සුල තීරණ ගන්න එක හදවතේ තියන්න ඕන ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා. හැලෙලුයා. ඒක නිසා අපේ බයිබලේ කියනවා අපේ සිත ඉසුණු ලැබුවා කියලා. එසේකියල් පොතේ කතා කරනවා අපේ සිත ඉසුණු ලැබුවා. අනවශ්‍ය අනිත් දේවල් අපේ ඉසුණු ලැබුවා. හැලෙලුයා. ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේගේ වචනේ තුල අපගේ හදවත ස්ථාපිත කර ගැනීම. අපි නැකිට දෙවියන් වහන්සේට ස්තුති කරලා අවසන් කරමු. හැලෙලුයා. දෙවියන් වහන්සේගේ වචනේ ගැන අපි ස්තුති කරලා